At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මතර ශාන්ත සර්විසස් විදුහලේ බැක් ටු ස්කූල් වැඩසටහන සංවිධානය කර තිබුණේ එම විදුහල් ආදි සිසුන් විසින්. විදුහලේ ආදි සිසුවෙක් වන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සන ජයසූරිය මහතාද ඊට එක්ව සිටියේ නිල්පැහැ කොට කලිසමකින් සහ අත්කොට කමිසයකින් සැරසීගෙනයි. කියපු දවසල ඇඳුම් මහනවා මේ කොහමර එකක් හොඳට මහගත්තා ස්කෝලෙන් මහිතන්න අපි ස්කෝල යන කාලවත් මේක තිබුන්නේ සන්තෝස මේ ෂර්ට් ඇඳගෙන ස්කූල් බැජ් එක දාලා ස්කෝල්ට අයිත්සරයක් ඒ අතීතය ඉඳලා අද ඒක ලැබිච්චේ ගැන මහිතන ගොඩක් සන්තෝස වෙන පුළන් දවස මහිතන්නේ මගේ බැජ් එකන්නේ 88 බැජ් එක ඉතින් පලනි පන්ති නම්මගේ සාන්ත සවස සිදුහල අපේ ස්කෝලට අපේ ගමේ තියෙන ස්කෝලේ ඉති මහිතනෝ මේකෙන් ඉගෙනගෙන මේ පාසල හින්දාද අපි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ඉති මහිතනෝ අද මේ යෞවන ආශිෂ සංගමයත් ඒ වගේ මව් ආශිෂ සංගමයත් අපි ඔක්කොම එකතු වෙලා අපේ පාසල වෙනුවෙන් යම් කිසි දෙයක් අද වෙනව නම් මහිතනෝ ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව ඉතින් මේ බැක් ටු ස්කූල් කියන කොන්සෙප්ට් එක මං දැන් කීප දණක්ම දැකලා තියෙනවා මං හිතන අපේ ස්කෝලටත් ඇත්තටම හොඳ දෙයක් මොකද අපි මේ අවුරුදු 20ක විතර පස්සේ අයිසරයක් ස්කෝලට එන්න අවස්ථාව ලැබුණා ඉතින් මං හිතනවා ඒක අපේ තිබිච්ච හීනයක් අපි හිතුවේ නැහැ කවදාවත් රටින් යන්න ඉස්සෙල් අපට මේ අවස්ථාව ලැබෙයි කියලා ඉතින් ඇත්තටම අපිට ලැබුණා ඉතින් පාසල්යෙන් ස්කෝල පොළවේ ප්ලාස්ටික් බෝලෙන් සෙල්ලම් කරනවා රබර් බෝලෙන් සෙල්ලම් කරනවා ටෙනිස් බෝල් එම්ම ගෙවේ රබර් බෝලෙන් විතරයි අය කදුරු බෝලනුත් සෙල්ලම් කරලා තියෙනවා රබර් බෝලෙන් තමයි වැඩිම සාමාන්‍යයෙන් ස්කෝලේ වීදුරු එහෙම නැත්නම් බාණ්ඩ අලාභාණි කොච්චර කරලා තියෙනවද ක්‍රිකට් හින්දා මම හිතන්නේ වීදුරු නම් සෑහෙන අලාභාණි වෙන්නේ ඇති ඒ වුණාට හැබැයි මම හිතනවා ඒ ගලප්පති උදල්පත්තුමා ඒ හැම දෙයක්ම දරාගෙන ක්‍රීඩාවට උපරිම සහයෝගය දුන්නේ ඒ හින්දා තමයි ඇත්තටම අපි මෙතනට අවිලා තියෙන්නේ යාළුවෝ ටික දැක්කට පස්සේ මොකද හිතුවේ ගොඩාක් සන්තෝෂයි මොකද මම හිතනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ආශිස් සංගමයට ඒ වගේම යෞවන ආශිස් සංගම වලට මේ හැම කෙනෙක්ම කැප වෙලා අද මේ දේ කරලා ලස්සන ළමයි ස්කෝලේ ඇවිල්ලා අපිට මේ අවස්ථාව මම හිතන්නේ අයිත් ලැබෙයි කියලා මම ඒකයි කිව්වේ ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි ඉතින් අපිට විදුහ පාසලට කරන්න දේවල් තියෙනවා ගොඩක් මම හිතනවා අපි දැන් ආදි ශිෂ්‍ය හැටියට දැන් අපට වෙලාව ඇවිල්ලා තියෙනවා මේ දේවල් කරන්න ක්‍රිකට් කෙනෙක් නොවුනා නම් කවුරු වෙයිද කියන්න අමාරු ඒක තමයි මමත් හිතුවේ ක්‍රිකට් ගහුවේ නැත්නම් මුකුත්ම කරන්න සාමාන්‍ය පොඩි රැකියාවක් කරලා අපි ජීවිතේ දිනදා ජීවිතය ගත කරන ඉඳි ඉතින් මම ඒකට ඉඩ දුන්නේ නැහැ මගේ ජීවිතේ මං හිතුවා කොහේ හරි තැනකට හොන් තැනකට යන්න ඕන කියලා. එන සරතේ බොහොම ස්තුතියි අපි දෙක කතා බහට ගතුනාට. බොහොම ස්තුතියි.